අපි අලුත් ආඩියෝ ටියුටෝරියල් එක මේක ගැන කතා කරන්න යන්නේ කොහොමද මෙන්න මේ ඩිස්ප්ලේ එක යූස් කරන්නේ කියලා. සාමාන්‍ය අපි ආඩියෝ ඇප්ලිකේෂන් වලදී ගොඩක්ම යූස් කරන්නේ LED ඩිස්ප්ලේ එක. ඒ LED ඩිස්ප්ලේ එකේ අපිට පුළුවන් කැරක්ටර්ස් විතරයි ඩිස්ප්ලේ කරන්න. ඒ වුණාට මෙන්න මේ TFT ඩිස්ප්ලේ එකෙන් අපිට පුළුවන් කැරක්ටර්ස්, ඒ වගේම ඉමේජ් එකක්, එහෙම නැත්නම් ඕන බිට් පැටර්න් එකක්, ඒ වගේ එකක් ඩිස්ප්ලේ කරන්න පුළුවන්. ඒකින්ද අපි මොකක් හරි ඇප්ලිකේෂන් එකක් ලක්ෂණය කරගන්න ඕන නම් අපිට LED ඩිස්ප්ලේ වලට මෙන්න මේ TFT ඩිස්ප්ලේ එක යූස් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු කොහොමද මෙන්න මේ TFT ඩිස්ප්ලේ එක අපේ Arduino board එකට කනෙක්ට් කරගන්නේ. හරි, අපි ඊළඟට බලමු කොහොමද මේ පින් 8 Arduino Uno board එකට කනෙක්ට් කරගන්නේ කියලා. මුලින්ම මේ මෙන්න මේ LED කියලා තියෙන එක දෙන්න ඕන 3.3 voltage එකක්. ඒකින්ද ඒක Arduino board එකේ 3.3 පින් එකට කනෙක්ට් කරගන්න. ඊට පස්සේ මේ SDK කියලා තියෙන පින් එක 13 වෙනි පින් එකට, SDA කියලා තියෙන පින් එක 11 වෙනි පින් එකට, මෙන්න මේ A node කියලා තියෙන ගහන තියෙන පින් එක 9 වෙනි පින් එකට, reset එක 8 වෙනි පින් එකට, ඊට පස්සේ CS කියලා තියෙන පින් එක 10 වෙනි පින් එකට කනෙක්ට් කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ ground එක ground පින් එකට, VCC එක VCC පින් එකට කනෙක්ට් කරගන්න ඕන. ඊළඟට අපි බලමු මේකට කෝඩ් එකක් අප්ලෝඩ් කරලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා. කෝඩ් එක එක්ස්ප්ලেইন කරන්න කලින් මුලින්ම අපි කෝඩ් එක අප්ලෝඩ් කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි, දැන් මේ කෝඩ් එක අප්ලෝඩ් වෙලා ඉවරයි. මුලින්ම මෙන්න මේ විදිහට ප්‍රොක්ටි පොයින්ට් කියලා ඩිස්ප්ලේ වෙනවා. ඊට පස්සේ තප්පර ගානකට පස්සේ සෙන්ස එකෙන් එන වැලියු එක මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා. මේකෙන් නම් නිකන් වැලියු එකක් ඩිස්ප්ලේ වෙන්නේ මොකද මං මොකුත් ඇනලොග් ඩිවයිස් එකක් මේකට කනෙක්ට් කරලා නැහැ. මුලින්ම TFT ලයිබ්‍රරි එකයි SPI ලයිබ්‍රරි එකයි ඉන්ක්ලූඩ් කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ ලයින් ටිකෙන් කරගෙන තියෙන්නේ Arduino Uno board එකට පින් ටික ඩිෆයින් කරගෙන, ඊට පස්සේ මෙතන TFT ලයිබ්‍රරි එක නමින් ඔබ්ජෙක්ට් එකක් හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි ගන්න sensor values, sensor එකෙන් read කරගන්න values ටික store කරගන්න chart array එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන මුලින්ම screen එක initialize කරගන්න ඕන. ඊට පස්සේ background එක clear කරගෙන තියෙනවා. මේ line එකෙන් කරන්නේ අපේ font එකට color එකක් දෙන එක. මෙතන නම් මං කොළපාට දීලා තියෙන්නේ. ඊට පස්සේ මේ set size කියන එකෙන් අපේ font එකේ size එක දෙන්න පුළුවන්, කැමති size එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ line එකෙන් කරන්නේ අපි display කරගන්න ඕන string එක තාම මෙතන type කරන්න ඕන. ඊට පස්සේ ඒක display වෙන්න ඕන display එකේ කොතනද කියලා ඒ location එකේ coordinates දෙක තමයි මෙතන මේ දාන්න ඕන. මේ කෝඩ් එකේ නම් මං delay එකක් තියාගෙන තියෙනවා. ඒ කියන්නේ proxy point කියලා display වෙලා ඒක තප්පර පහක් තිබිලා ඊට පස්සේ තමයි sensor values ටික read වෙන විදිහට මේ කෝඩ් එක හදලා තියෙන්නේ. මේ ටිකත් කලින් explain කරා වගේම තමයි background එක ආපහු clear කරගන්නවා. ඊට පස්සේ මෙතන sensor value කියන එක print කරන්න ඕන color එක දීලා තියෙන්නේ. මේ සුදු පාට දීලා තියෙන්නේ. මේකේ අපිට ඕනම color එකක් දෙන්න පුළුවන්. කලින් මං කොළ පාට දුන්නා, මෙතන සුදු පාට. ඒ වගේ ඕන color එකක් අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ loop එක අස්සට ආවට පස්සේ මුලින්ම string කියලා variable එකක් හදාගෙන sensor value කියන variable එකට string variable එක sensor value කියන එක ඒකට analog pin එකෙන් A node කියන analog pin එකෙන් එන value එක read කරගන්නවා. ඊට පස්සේ එන්නේ string එක char array එකට. අපි කලින් උඩ define කරගත්ත හදාගත්ත char array එකට ඒ string value එක copy කරගන්නවා. ඊට පස්සේ මේ කලින් වගේම font එකේ color එක ආයෙ වෙනස් කරලා තියෙනවා සුදු පාටට. වෙනස් කරගෙන ඕන location එක අපේ මේ screen එකේ ඕන තැන coordinates දීලා එතන print කරගෙන තියෙනවා. මේ වීඩියෝ එකේදී අපි කතා කරේ කොහොමද character එකක් display කරගන්නේ, කියන්නේ sensor එකකින් value එකක් read කරගෙන ඒක display කරන්නේ කොහොමද කියලා. අපි ඊළඟ වීඩියෝස් වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා image එකක් display කරගන්නේ. ඒ වගේ ගොඩක් applications
මේ TFT display එකෙන් කරන්න පුළුවන් applications මොනවාද ඒ වගේ දේවල් ඊළඟ videos වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේකේ මෙන්න මේ files ගිහින් example වල TFT කියන එකේ තව examples තියෙනවා ගොඩක් ඒවා. ඒවා try කරලා බලන්න පුළුවන් ඕගොල්ලන්ට ඕනනම්. ඒ වගේ මතක් කරන්න ඕනේ file electronic එක ඔයගොල්ලන්ට ආදී සම්බන්ධ ඕනම item එකක් එහෙම නැත්නම් electronic item එකක් ගන්න පුළුවන් file එකෙන් file එක තියෙන්නේ මාළිදේ street campus එක ඉස්සරහා. ඒ වගේම ඒගොල්ලන්ගේ අලුත් branch එකක් මොරටු campus එක ඉස්සරහා පටන් ගන්න තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ website එකට ගිහින් ඕනම මේ electronic item එකක් හරි ආයෙ item එකක් හරි බලාගන්න ඒ වගේ මේකේ price එකත් බලාගන්න පුළුවන්. කොළඹින් පිටින් එක්කෙනෙක් උනත් ඩිරෙක්ටම මේ අයිටම්ස් දෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගේ මේ ගොඩක් අයිටම්ස් වලට වොරන්ටි එකක් තියෙනවා. මෙන්න මේ තියෙන ෆෝන් නම්බර්ස් වලට කෝල් කරලා ඔයගොල්ලන්ට පුළුවන් විස්තර අහගන්න. ඒ වගේම ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මතක් කරලා මේ bell icon එක click කරන්න. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක සම්බන්ධව මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඔබලන්ට පුළුවන් පල්හැදියේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න.